මේවම හිතරතර ලේසි පහසු මේවම නෙවෙයි කියලා තමතුල අතරම දන්නා. කෝපල් තරමදිරි. ආයි උදත් එක්ක ඔය සිතියන් අල්ලන්න බෑ. ඕක කුපුරවොත් අහවල් ලගන්න මේවම නෑ. ඉතින් ලාස් කෝපල් ප්‍රේමතිලකට. මේ කමර ගංජා ගහලා වගේ මේ අබ්බවගය තෝරන්නේ. පස්සේ පුළුවන් හන්දට යන්න. උඹ ඇත්තටම ගංජා ගහලා නැද්ද? එහෙනම් කොහේ බැරසේ ගන්න? තරමනේ මොක නක්කාර. මූ බෙහෙ ඩිංගර බෑ පොතක් වත්තකනේ. ෂෝ මුන් එක්කනේ ඉන්නේ දැන් මේ මේ උන් වලට. මේ තියන්නේ ගල් ඔය කන්ද. අපි හැරෙටම ගහනවා මෙන්න මේ ස්ථානෙට. අපේ කණ්ඩායම 24 වට කරලා තියන්නේ. අපේ 25 වෙනි කණ්ඩායම. අපි දින්නොත් තමයි මේ මේවම සාර්ථක වෙන්නේ. තේරුණාද? ඒක අපේ කන් නෙවෙයි දුකෝ දෝනි. තේරුණාද කෝ? තේරුණා දුමනි. අපි යුද පිටියේ මේවම සිටින විටදී ඈතින් කවුරු හරි එනකොට අපි හඳුන ගන්න කොහමද? දුරින් කවුරු හරි එනවා නම් ඌ කතා කරන ගමන් ඉඳලා කඩහණින් අඳුර ගන්නවා. එහෙම නැත්නම් ඌ ගාවට දුවගෙන ගිහිල්ලා මූණ බලලා අඳුර ගන්නවා. අපේ පුතාලා හරියටම කිව්වා නේද? ඔතන අපේ එකේ කිඩියත් අවුලක් නැහැ. ඔතන වෙන එකේ කිඩියත් උබලා මොකද කරන්නේ? අඳුර නැහැ නේ. ආය හැරිලා එනවා. එන්න හම්බේ පොකසල්ලඩයක් කරගෙන අපි අන්න හරෙන් අඳුර නැති එකක් ආවොත් ට්‍රස් භාෂාව පාවිච්චි කරනවා. අපි මෙහෙන් අපිට කිව්වොත් එහෙන් ගෑනුනේ පුක කියන සද්ද හට්ටි කිව්වොත් මුට්ටි කියනවා. යම්මයි අන්න ඒ විදිහට සද්ද ඇහුන් නැතුරත් ගත්ත උබලා තුවක්කු ටික ලෝඩ් කරා. අම්මේ ධර්මසිරි තව දින්ගෙන් කනවා අම්මා මුත්ත දැකමු නැති ගෑම. යන්නා වැජන්නේ අප්පා. කොහෙද අපි ගියේ? අපි ගියා තනකන්ද. ඒ අතරේ කිරි චුට්ටකෝ බීලා ආවා. මේ මෙහුම කසේ මොන තනක් කන්නද? ෆයර් කරන්න කිනකොට මුන්දෙන්නගේ සද්ද විතරයි ඇහුනේ. තව ඩිංගෙන් කන වාරුන්ගේ නසරාණි වෙන්න. මුන්ට මේ හැම එකම විහිළු. අර පැත්තෙන් අපේ කොල්ලෝ ගහගෙන ගහගෙන යනවා. තව ඩිංගෙන් කන නසරාණි නරුන්ගේ. තේරෙන්නේ නැ මේ මෙහුමත් දිනන්න පුළන්ද මුන්ගේ පිස්සුවට වලින්. ඇයි මේ කොස්තා බංගන්ජුන් කිව්වා අපිට තන කන්ද යන්න කියලා? ඉතින් අය බඩගින්නට දිව්වා නේද? ආ. ඒක. කොබල් යන්නු. තමුසු මොකක්ද අරුන්ට කිව්වේ? ඇයි චාන් කිව්වන්නේ වැඩි වැඩි ඉඳ ගමන් තනකා ගන්න කියලා මං ඉද මුන්ට තනකා ගන්න කියලා මේ බන්නේ මුන්නේ හරිනේ හරිනේ ඉතින් ඔහොම කිව්වම සාධාරණ මුන් යන එක ඒක නෙමෙයි උඹලට කොහෙන්ද මේව මේකලේ ආසාවක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ තුමනි තනියම කන බොන જાතියක් නෙවෙයි ගොඩව අපි දවස් 2 3 4 බඩගින්න ඉන්නේ කෑම බීමක් නැතුව කිසිම සාධාරණත්වයක් නැහැ උඹලා තනියම ගිහින් කන එක මේ මෙහුමනත් ආසාවක් ඇති කරගනියු නැත්තම් මේක දිනන්න හම්බෙන්නේ නැහැ ගහනා වැසි පඤ්ඤා
අම්මෝ දවස් දෙක තුන ඉන්නව අන්දත් නැ බොණ්ඩත් නැ තව කොච්චර ඉන්න වෙයිද දන්නේ නැ මෙතන වා මේ ඔබ ගාව තියාගත්තු මුහුන් නැද්ද කන්න ඈ බා තියෙනව මොනාද මගේ ඇට ඔත කනනລະ දැ අර හම්බුන බිම් බෝම් එකට කට තියෙනවා වැඩි තියනවද නැත්තම් බෝම්බයක් දානවද බෝම්බයක් ගහමුනේ ගණික බෝම්බයක් ඊපස්සේ විතකති හද මඩල මවන්නේ මියනි මවයි මිනගනි අන මනනේ පොළම් පුරේ නුදුරු බවයි විතකති හද මඩල අනුඤ මුනේ ඤමානියයි මිනගනි අන මනනේ මට උඩ කවුද ඉම්මෝම් මෙයා තිබ්බා වැඩ කරනවාද කියලා බැලුවේ වැඩ වැඩ හරි හරි බං මුකුත් උන්නේ නැහනේ අවුලක් දන්නේ නැහැ එයා කකුල හිරියටලා වගේ ආයෙන ඇච්චරයි අනංගෝ ආද කොහේ මොනා කරන්නේ කොහේ යන්නේ මොන මොන යන්නේ නෝක දෙන්න හදාග නැහැ මම එකයි දෙකයි තුනයි කියද්දි බැස් දෙක පියාගෙන අනිත් පැත්ත බලගෙන නෑ පොඩ්ඩක් හිටහන්කෝ එකයි දෙකයි කමන්න ඕකට තිබ්බත් නෑ වගේ ලොක්කාව යන්න බැහැ ප්‍රේමදිලගේ
මගේ ජුණ්ඩ නෑ බා. අනේ මිනේ පාරෙන් බයි වීදු ගාන නේද උඹලා ඇත්තේ කවුදද බින්දක් අවුනා. මේ නාම යනවා. මේ සතකේ. මේ මෙපැත්තේ මෙපැත්තේ. කවුණයි නේ වගේ තමයි. වෙදි තියා යමුද? එපා එපා බං අපේ කින්ද දන්නේ නැහනේ. අපි රහස්පසව පාවිච්චි කරමු. ඒක හොඳයි. මේ යාන ගියමුද? යාන? යාන වාහන? යාන ගියමු. යාන! අත පාත අපේ උන් ඉන්නේ. යන්න බෑනේ විදි දිනවත් දැම්මොත් එහෙම. මොන හැබැයි රහස්පසව පාවිච්චි කරන. න සතුරු යා. මේ මම බං. මම? මම කියන කවුරුත් අපි අඳුරන්නේ නැහැ. පාස්වර්ඩ් එක කියපන්. ආ අර රාස් භාෂාව පාවිච්චි කරනවා. අපි පාස්වර්ඩ් එක කියලා යමු. මේ යාන වාහනනේ. ටගල පාස්වර්ඩ් කියපන්. 25 අම්මට. ඒ මොකද්ද ඒ කිව්වේ? මගේ ෆෝනේ පාස්වර්ඩ්. ඌ ඒ කරලා තියෙන්නේ. පාස්වර්ඩ් නේ ජී. වෙදි තියෙනවද බෝම්බ යනවාද? බෝම්බ ගන්න. මේම තුලක ගහපන් ඔයෙන්. අය. අය. දෙයි. බෝම්බේ.